ඔබ දත් පැතිකට වරසතාන සමඟ. මැතිවරණය කල්දාන් ආණ්ඩුව විවිධ උපයි උපක්‍රම තෝර්ණවායි කලා ජනතාවගෙන් චෝදනා නැගෙද්දී දැන් මේ වටේද පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් වෙලා තියෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දා හතර දෙනෙක් එක්ව ඉදිරිපත් කරපු යෝජනාවක් මේකෙ කියන්නේ පාර්ලිමේන්තුේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවෙලා තියෙනවාය මැතිවරණ කොමිසම ලිේතුවට නිසි පරරිදි තොරතුරු වාර්තාන් නොකරපුඉන්දගලා මේ තත්ත්වය කොහොමඳ ඉස්සරහට යන්න විශේෂයෙන්ම අපි මේ මොත එකතා කළ යුතුව තියෙනවා විදදුල්ලි බිල්ල වැඩි කිරීම පිළිබඳව. බිල වැඩිකරා ඩැන් කැපෙන් නැතුවම ලයි් දෙන බව ප්‍රකාශයට පත් කල්ල තියනවා මේ තොරතුර පිළිබඳව විග්‍රහයක් ලබා ගන්න අද අපි පැතිිකට වැස්සලාලට ආාධනා කළලා සමග ජනවලවේගේ පාර්ලිමේතුවන්ත්‍ර ආචාරය ල් මා සුදචර් සුබෝදසනසකතැන් මේ පාර්ලිමේන්තුේ න්‍යායපත්‍රයට දාලතිය න මන්ත්‍රීවරුන්ගේ වර ප්‍රසාද කඩවෙලයි තන් ඔබේ වර ප්‍රසාද කඩ වෙලාද මගේ වර ප්‍රසාද කඩ වෙලා මගේ වර ප්‍රසාද කොඳටඩුව මොකද මේ වෙන් මගේ බල ප්‍රසාධනේ මිනිස්සුන්ගේ වර ප්‍රසාධද කඩ වෙලාලද කියවල මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තමයි චන්දතියන එක එතකොට කඩ වෙලා තියෙනවානංන්කාගේ හැරි වර ප්‍රසාධයක්ේ මහා ජනතාවගේ දැ මෙතන මොකක්ද මේ කියන්නේ මටන මේ කිසි දෙයක් තේරෙන්න මේ කියන කතාව හැරි මේකේ කියනවා මේ චාල්ස් අස්සුනාලු මන්දන්න චාර් අස් වුනෙකහ චර් මිසිස් චාල් අර අසනුත් කරලා තිබල සන්ධ තියන් ඕෝන කියර හිට පස්සේ මේක සල්ලි ඕනය කල කලින් කිව්ව නැල්ලු හරි මෙ තියන්නේ අරමුදල් සොයාගැනීම අමාරුයි කියලා මේ මුදල්ල අමාජයන්ස ලේකං කිව්වලු මේක මහානිකම් මේ අමු අමහෙම මේ චන්දෙ පකල්දාන්න. දජා ැතුව කරන ඩක්නේ තව වැදගත් කාරණ ඇතිතරනේ අපි දන්න ප්‍රමාණයට මේ රටේ සාමාන ජනතාව හැටියට මැතිවරණ කොමිසම කියලා කියන්න ස්වාදීන කොමිෂමක්නේ මේ වගේ තවත් කොමිෂන් සබා නමයක් තියෙනවා. එ මේ කොමිෂන් සබා හැම විටම පාර්ලිමේන්තුවට වාර්තා කරන්න ඕනද තමන් වියදං කරන හැටි ො ඔබ මේ මුල්්‍ය කමිටු වෙත් ඉන්න නිසා මමේ ප්‍රශ්නයන්නේ හෝොමද මොනවාද. ැතිවරන්න කොමසම වාර්තා කළය ුතුපාලිමේ පේ මුදකාර්ගක සභාවට මැතිවන්න කොමසම තු විශේෂ වාර්තාවක් ඉදිරිපත් කන වශ්‍යන නෑ නමු හාල්ලිමේන්තුවට තමන්ගේ අයවාය සම්බන්ධයෙන් ඒ අවුරුද්ධේ වාර්ෂ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් මේ ඉදිරිපත් කරන්න ඕනේ සාමාන්‍ය අනිකට්ටිය කරන වගේම මේක මේ හදිසියේ මේ මොකත් හදිසි්‍ය පාලිමේතුර වාර්තා කරන අවස්ථාවයක්ත් නෑ ද මංගාව තියෙනවා අපේ ඇපෝපියේෂන් බිල් එක විර්ජන පනතය අධිකන්න සේවා කොමිසන් සභවට දීය මිලියන එක ගාන පොලිස් කොමිසමර දී තියවා මිලියන එකසිය පණහත් අල්ලස්ෝ දූෂණයකර දීලා තියෙනවා මිලියන හත් සිය ගානත් මුදල් කොමිසමට මිලියන එක සිය ගාන ඉළඟට පාර්ලිමේන්තුවර දීලා තියවා බිලියන තුනඇද සමහයක් සහ. ලන ම කියයාග නන්න ගනම් හරි එකසේ ගන්නන් දෙේ ගන මුළු පාර්ලිමේන්තුවර බිියන තුුණා එ පස්සේ මැතිවන්න කොමිෂන් සභහාවට බිලියන කොළහක්ඒ ියන කොළහක් තේලතියෙනවා දෙදස් විශ්ෂිතුුණ වර්ශය සඳහා ඕ මේ දින බිලියන දහයි දසම නමයක් බිලින ක ඉලක්කම හැටග ඕ හරි උදහන විගන්න වි එකට තියෙන බිලියන දෙකයි අනිතව තියෙන මිියන එක සිය පන්හ ඇයිහෙම නම් බිලියන ද එක කොළහක් දුන්නේ න කොමිසමට. මේක මේ හදිසියම් වෙච්ච දන්න මේ නේ මේක මාස දෙකත් ඉස්සේ මේ අට්ටියයි අපි මේක විවාදවාද වද කරට පාලිමේන්තුව මාසිකකාහවාරක් ැ මෙන්න මේ පිටික් තේරුම් ගන්නනොද මේ විසර්ජන පනත්කැටුම් පත් පාර්ලිමේතුවට ගැල්ලලා අයවැෑ ලෙස සම්මත කරාට පස්සේ මොකක්ද තත්වයක ඒකට පස්සෙත් කියන පුළන් අපට සල්ලි නොදී පුුවන් ඒ බහද කියගන්නන්නේ. ද මේ විසර්ජන පනසක කියන්නේ කෑසින් අවට ගන්න. අයවැය කිව් හම ඒක ජාත්‍යන්තරය පිළිගත්ව සම්මතයයක්ත් තියෙනවා. එතවට ඒකට අපි නය කලින් අරගෙන තියෙනවා නම් ඒ නය ගෙවන්න තියෙනවනම්. හරි ඒක ඒ අවුද්දය වියදමක් හැටියට අයවැය පෙන්න්න ඔන්න. හරි අයවැය පෙන්නන්නේ පුනරාවර්තන විය දන් සහ ආදයම් ලබාග ඇදැම් ලබා ගැනීම සම්බන්ධය හරි එතු මම කියන්නේ අරප මේක පෙන්ඩන්න ඕනේ මොකේද විසර්ජන පනතය ඔක්කොම තියෙන්න්න ඕන. හරි විසජ්ජන පනති තියෙන්නේ ආදායම කොහොමද බද වලින් ලැබෙනවාද බදු නෝනෙ වන්න ලැබෙනවාද නනායවලින් ැබෙනවාද මෙ සියලු සියලුදේ. හරි ඉවාසයක් කොහම දිය දවන්නේ නායගන්න කොච්චරයනවාද පොලිග වන්න කොච්චරයනවාද ප්‍රාග්ධනවට කොච්චරයනවාද එතින දවල්ට කොච්රන ඒ ඒය ඒක තමමආ බිලියන මට මතක හැටියට බිලියන හදදා සට සියක වගේ ප්‍රමාණයක්. කොට ැතිවරන සඳහා ඔබක කියන විර්ජන කෙටුම් පතෙෙන් නිශ්චිතව වංකලතිබුණ එක සම්බතව වන හම්මඳවෙලා තියෙන්නේ. ඔමන කෙනෙ විසාර්ජන කෙටුම් පත අරගෙන බලන්න. ස්වාධීන කොමිසන් සභාවලට සම්මතවෙච්ච ගලන් තියනවා. රනිල්ලු වික්‍රමසිංහ මුදල් ඇමතිවරයා හැටියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු විසාර්ජන කෙටුම් පත. එතුමා වෙනුවෙන් පාර්ලිමේන්ජුවේ ඔහුගේ පොහොට්ටුවේ කණ්ඩායම සම්මත කර අපි නොකුද දේවල් වලට මේක විරුත්ත වුණා හරි හැබැයි මේ සම්මත කර ශ්‍රී ලංකා රුපියල් බිලියන්න දහතසම නමයක් වෙන්කල්ලා තියෙන ඕ මේ තින් තියන වලා කවුත කියන සල්ලි නෑ කියලා හරි අපි ඇහවා මුදල්ලේ කන්තුමාගෙන් අපි මුදල් කාර්ග සබහ වෙදී කරම ක අපට පැහැදිලි කරන්න මොකක්ද මේ සම්බන්ධයදන තත්ත්වය ඔබ අධිකරණයට ගිහිල් අප අපේ කාර්ග සභාවි මන්ත්‍රීවරයක් ඇහු අහුගෙන් මෙහෙම කිව්වද සල්ලි දෙන්න බෑ කියලා මේ එෆිඩේ විට්ටකත් දුන්න අද කරලා එතුමා ඇත්වශයම සංවේදී වෙලා ඇතුමා කිව් ඇත්ත කතාව එතුමාක් අපි එහෙම කතාවක් කිව ැහැ අපි කිව්වේ මේ මුදල් ලබාදීම ඉතාමත් අසීරුයි හරි හැබ ඉතාමත් අසිරුව හැමදේම ලබාදීම තුර අනිත්‍යවා අසරුුණා මේකාසිරන වන්න විදන්නනේ තතුරු සමස්තයක් ලෙසම් අද තියෙන තත්වේ ගෝටබේ රාජ පක්ෂ සහඒ කණ්ඩාම මේට බංකොලොත් කරයින් පස්සේ හැමදේ මස්සුරු මිනිස්සුන්ට ජීවත්තෙන්ට බෑ අආඩුවට මේ රට ගෙනන්න බරි තරමට වැටිල තියෙන හරි.ඒතුට හැබයි ඔහු කිසිවෙලා කියන සල්ලිතෙන්ට බෑ කිය හටහෙම කිය අයිතියක් නෑහ ඔහු හම කියන්නෙත් නැහැ. මම දන්න ඉතාමන් මේ ඉහල්ල රාජ්‍ය නිරසාරි. මහ ැක්කේ අවරුතු හිතන දැන් තිහාහකටත් වඩට වැඩ කල්ල ඇද. ඉතාමත් ඉහල පිළි ගැනීමත් තියන වැදගත් ගෘතිය වේ දියක් අචර් රශද මෙන්න මෙතනන්නේ අපට තේරන ඇත්තේ දැන් අයවැෑ ඉදිරිපත් කල අයවේ රුපියල් බිලියන දහය දෙෙසම නොමයි ඔබ කියනෙදේ සද කලා තියෙනවා නිලධාරීන්ගේ පැත්තනුත් ප්‍රශ්නයක් නෑ. නමුත් අවසානයේ සල්ලිනය චන්ද කරන්න කියලා මුද්‍රණය කරන්න බැරිවෙන අපට ැල් චන්දපත්්‍රිකාටිකවත්. මේ හරි අවුලක් ලැද්ජයිනය රනිල්කම සිංහ ජනාධිපතිතුමා හරි මෙ මේ කරන්න යන වැඩේ කාටත් පේනවන. හරි බැසිල් රාජ පක්ෂය ගිහිල්ලා එයයි කණ්ඩයම දාල ඉස්සල් ලමොන්න අපි ඩිපොසිත් තැම්මයි කියලා කිව්වා මහා ලොකුවට ටීව එක පෙන්වා අපි ෝන චන්දයක්ය එහෙම කියලා. හැබැයි ඒගොල්ලන්ට චන්දයක් ඕන්න නෑ. හරි ඉගොලට චන්දයක් ඕන්න ඇත්තේ සල්ලි නතිනිසා නෙමෙයි ඒගුලන්න චදක ෝන්න ඇතිේ කට චන්ද ැති නිසා. අපි මේක තේරුම් ගමක මෙරටෙන්න මිනිස්සුට යමක් තේරණ මිනිස්සුනන්න. තැ මේ ඉදිරිපත් කලලා තියෙන අයපස්තකට ඇතුරත්ල තියන පාර්ලිමේතු මත්‍රීවරුන්ගේ වර ප්‍රසාත කඩරවම් පිබඳ කාරණය ඉදිරිපත් කරන්න ශ්‍රී ලංකා පපුදුජාන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම මන්ත්‍රීවරුන් දා හතර දෙනෙක් මීට පසුපල මන්ත්‍රීවරුන් ගණනාවක් ලිත් වරණ කුමාර උපපුල් මහන්ද්‍ර රාජපක්ෂ අදීවශයෙන් පිරිසක නම් ඇතුළත් වෙනවා ඒ පමණක් නෙේ. පුරදු මාත්‍යවරේ කැටිට අදැකීමම්තියෙන ගමනි ලකුගේ මාත්මගේ නමත් මේ වරපසාද කඩුවීම පිළිබඳව යෝජනාව ගෙන එන පිරිසට ඇතුළත් කරලා තියෙනවා. අපි දැක්කා ඩලස් සලාපෙරුම මාත්මය ප්‍රමුඛ නිදහස්ජනතා සධානය කණ්ඩායම යෝජනාව කිසිරිපත් කරනවාවා පාර්ලිමෙන්තු ව වහම කැඳවන්නග ඔබ මොකද හිතන් පාලිමේත වහම කැදව යුතු තමයි මේ මේ අ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංගනය කරන්න ජනාධිපතිවරයා මේ ගන්න ක්‍රියාමාර්ගයට පාල්ලිමේන්තුවෙෙරෙහි වෙන්න ඕනේ නාධීපතිවරයට බලයක් නෑම එක කරන්න. පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරලා මේ චන්ද පෝස් පෝන් කර තැරෙන්න්න. ජනාධීපතිවරයට බලයක් නැහැ සන්ති පෝස් පෝන් කරන ජනාධිපතිවරයා කරන්නේ කොමිස මේ නිලධාරින් මාරු කරන්න හදනවා. ඊට පස්සේ කවද ප්‍රින්ටිං එක සභාපතිතුමයට කියවා. නයට ප්‍රින් කරන්න පා කියල ඉතිම් හරි වැඩන්නේ හැම දේම කරන්නේ නයට සියලුම දේ කරන්නේ නට හැබයි චන්ද කවල අපපිගහනක විර අට කරන්න බෑ අනි ොක්ොම ද නට අප මේ පවකදාව සැහුවා ඉදිකිරීම් ක්ෂත්‍රයේ වසර් ගණාවක් ප්‍රමාධ වල තියනව රජයේ ගෙවම් කෙල ඒවා වුරුදු තුුණ හතරකට පස ගවෙවන්න යෝජනා කර ඔහුඉ ඒ තම මං කියන්න ඒ තමයි මං කියන්න. හනවන මේ අසෝකම මේ ගැන වැඩ නෑ කතා කල්ලා. මොකද නිකන් කාලිනාශයනක උතුතරයි වෙන්න. කරනා කරලා මේවාගේ පොලේ වහල ගන්න හදන්න එපා මිනිස්ු වෙච්චර මෝඩ නහැ මේ මටරැවට. මේ වරප ප්‍රසාද කමිටුව පර්ලිමේන්තුව වාරාවසාන කරල්ලා නැවත පාර්ලිමේන්තුව කැඳවලා තියෙන මෝතේද. මේ යාන්ත්‍රනයමද මුලඉන්දල නේද කරන්න තියෙන ද මේ වරප ප්‍රසාද කමිටු ආයි පත් කරන්න ඕන මේවා දිග ඇදෙන වැඩ නේද. කනේ මං කිව්වෙේ. ඇයි මේ පාල්ලිමේන්තුව මේ ප්‍රරෝකරයකල ඇහව හම ඒකට හේතුව සම්පූර්ණ ක්‍රියාවලිය අකර්මාණය කරන්න නැතු මේ කරන්න ඕන්න නන ක්‍රියාවලිය අකර්මණන්ම උනහම අසෝක ඔයා කියන කතාව හරි මොකද කමටු පත් කරන්න ඕ වර ප්‍රසාත කමටුවක් කරන්නේ අයරන්න ඉඳලම පටන් ගන්න වෙන. මේ අතරම අපේ වැඩි අවධානය කමරලා තින කාරණයක් තමයි මේ මොහොතේ විදුලි බිල ඉහලා නැංවීම. ට හැට හයක් සියට හැට හයක් විදුලි බිල ඊ ඉඳලා වැඩි කල්ලා තියෙනවා. ඒ එක්කම වැදගත් දෙයක් ප්‍රකාශ වවා. දැම් විදුලි බිල වැඩිවීමත් එක්කම දවසේ විදුලිය කැපීමකින් තොරව විදුලිය ලබා දෙන්න පුළුවන් කියලා ඒක්කම ප්‍රකාශයට පත් කල්ල තියෙන. අජර අර්ශදැන් මේ විදුලිය එතකොට කැපුේ එකඟතාවේ ගන්නද විදුලි බිල වැඩි කරගන්න මෙහම මේක දෙපැත්තත් තියෙනවා. විදුලිය කපනක නිසා ආර්ථිකයට වෙන පාඩුව විශාලයි ගෙදර දරුවන්ට විභාගට පාඩන් කරන්න බැරික ජැවන්ත ගැටලුවක් පුද්ගලිකව නමුත් ආයතන කරගෙන යන්න බැරික ජෙනරේටර් දාන්න ඕන එක නිසා ආර්ථිකදා ක්‍රියාදාමය පල්හරට ඉතාි උත්සාහ කරන්න ඕනේ විදුලිය කපන්නේ නැතුව මේ දිගටම තිීෙන විදිට සිිස්ටම් එක හදාගන්න. දෙක දැ මේ සඳහා අවශ්‍ය වෙනවයි කියලා කියන්නේ ඒ පිරිවැයට අදාලව ආදාමක් ලබාගන්න ඕනේ විදුලි බල මණ්ඩලය. දැම විදුලි බලවන්්ඩලය ඔය කියන ආදායම ලබාගන්න තමයි සමස්්‍යයක් හැරිීර සීට හැටහයකින් ිල ඩිරන්න ඕන ෙල කිව. හැබැයි මේක ගැටලු කිහිපයක් තියෙනවා එක මහ කොමිස්සමට වගකීමක් තියෙනවා පාර්ශමකරුවන් සමඟ රජයවිසින් ඉදිරිපත් කරන්න වූ සංශෝධන සාකච්චා කරන්න එක විදුල බන්ඩ ගැනල තිබුණොත් ිල සූත්‍රය ඒක සාගච්චාරය යුතු ජනතාව කැල යුතු වයි ත ඔබ කියන්න එහම කරන කියල නැනර දවස්කාානතිස්සේ කරා. සමහරු වාර්චිකව අදහා සිතිරිපත් කර සමහරු ලිකිතව අදහ සිදරිිපත් කරා මේ අවස්ථාවේ මගේ කාරර් වහලත්කම පුද්ගලිකම කිය ම මීට කලින් අවස්ාව මන්තීවරක් හැට මගේ අදහ සිදරිපත් කල තින පුද්ගලික මේ පියසල් එක පබලිකන්සල්ටේශන එක එතැන්ද කාරණ කිහිපයක් මතු වුණා එක මේ මොකක්ද ඉල්ලුම මේ අවුද්ධට ඉල්ුව මංහිතන්නන්නේ විදුරිිප මණඩලය කියෙලා තිබේ ගිගවොට් පෑය දාසය දහස් පන්සියක වගේ ප්‍රමාණයක්. හැබැයි මෙතදි සාකච්ඡාවෙච්ච කරණත් එක්ක පෙවුණනා මේ ඇස්තමේන්තුව ලොකු වැඩි හජර හරසදං උබ කියන විදිහට මේ අවරුද්දර විදුලි බලමණ්ඩලේ බලාපොත්තු වයන තරම් විදුලිය ඇල්ලුමක් නෑ ඒක තමයි එතන ප්ික් ිස්කර්ෂනය එක ද පබ්ලි කන්සල්ටන්න එකෙද ආපු මේ මාර්්‍ය දශය ඒක ඉන්ජිනේරුව රු අනිත් කට්ටිය මේ ැන දන්න කටියය විද්වත් කට්ි ඉති්‍රද ත මේක දශය දහස් පන්සියද පාලොස් දස් පණහද දාහත්‍ර දහස් පන්සිීයද ද මෙතන ඇයි මේකට ඇයි මේක වැදක දැන් අපි මවලියෙන් ඒකකයක් උත්පාධනය කරන්න මහිතන රපියල්ෙකුත් සහ හත්ත පහක තුරයෑ. ඊට පස්සේ අපි රිනෝබල් පුුණක් ජනය කරනවාන සෝලකෙන් කරන මද රපියල් දහටක් දහළම යක්විතරයනො ඊට පස්සේ අපි ගල් අංගුරුවලින් කරනවා නම් රුපියල් හතලි සටක් විතරයනො ඊට පස්සේ අපි තෙල් ඩීසල් කරනවාන මතන රුපියල් අසුව පහින අසු පහක් විරයන දැන් අප කියරන මේ මාජි එකන එකැන යම් කිසි ප්‍රමාණයක ඉල්ුම යන අප හිතු මේක මයි කිය ගිගෝට් පෑ දහත්‍රද පණ දහතස් පන්සිය දැන් මෙතන්ට එනකොට අපි අර අඩු එව්වා පවිච්චි කරලිඉවර දැම් පාවිච්චි කරන්න වෙන්න මෙතනින් එහාට ඉතාමත්ම ඉහල පිරිවයක් තියෙන ඒ ස්ලින් තමයි ගන්න එ මේ හරිිය වැඩි වෙනවා කියන තෙල් මේ පාවිච්චි වෙනවා එතුට තෙල් එකපත්තකින් තෙල් කට්ියයට හොඳද අනිත්තක පාරිභෝගයකට අවාසය. දැන් මේගොල්ලො කියනවා ගියපාර ධාර්ථය කඩ පවැටනේ දරිනනේ හැරි මෙ මේ අරුද්්‍ය ත්‍රින්නනේ එතකොට විදුරි ාල ඉල්උල්ලුම සියට හතරකින් විතරම් අඩුවේ කියලා හැබැයි ඊට වඩා ප්‍රමාණයකින් අඩු වෙනවා කියලා තමයි අනිත් විදවත් කට්ටිය කියන්නේ මොක දෙකට හේතුව විදුලිබිල මේ විදිහයට වැඩියුන හම අපිගෙන ප්‍රයිසිලාශ සිට of ඩමර් හරි එතකන අපිට අපි කොච්චර ඉස්සර පෙටරෝල් දෙසියට යකට අපි කොච්චර පෙට්‍රොල් පාවිච්ච කරද හරි දැු ු හාර්සියයටට පිෙට ොචර පවිච යම ද මතියන පහැදිල මඩ ම එතකර අපි දන්නවා ඒ අඩුවීම සිද්ධ වෙනඒ පුරෝකතණ කළ යුතු ඒ ගණනයන්ට ඇතු ගණනයන්ට ඇතු කරතු. ඉදි ඒක හරිආකාරයට ගණනය කරන්නේ නැතුව ප්‍රයිසිලාසිට ඩිමන්් එකක කල්කුලේට කරන්නේ ැතුව. මේ ගොල්ු කියරවනම් මෙචර එක අඩුවෙන්නේ. එතැනිින්ම පේනවා මේ එස්ටිමේට් එක ඉහල වැඩි එතකොට එක ටෙක්නිිකල් පොයින්ට් එක. ඉති ඒ නිසා තමායි පසිල් එක එන්ජිනිහස්ලා ඒ ඉන්න ඉකොනොමිස්ලා. ඒ එන්න සියලු කාර්ය මණ්ඩලය හරි මේ දේශ පාලත්නෝ නෙමේනේ හරි මේක අට්ටිය මේ ආයතිනය වැඩ කරන්නේ ඔවුන්ගේ විශේෂක්ය දැනු මනිසා හරි එතකට ඒ කොල්ලො කියනවා මේක වැඩි හ එනිසා සියල තිස්හයික වැඩි කරන්ද විදුලි බිල යටට හැටහයක් දක්වා වැඩිරන්න තුව තිස්සාහයක් දක්වා වැඩි කරල්ලා අපේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගෙන හරි බෝගිකට සයට තිසාක වැඩිවීමක් පමණක් දීම යුතුයි කියලා ඕුන් ගන්න එක නො දැන්හ ඇ වෙන්නම කද කොමිසන කෙනෙක් අයිසනවා තව කොමිසණ කෙනෙක් පත්වනවා ලැජ්ජනැතුව මේක සියල්ලුම ප සල්ලගේ තියෙන සම්පූර්ණ වගකීම අතහැරලා ඒගොල්ලෝ මේ දේශපාලනගේ අවස්ථාවට මේක වැඩිර වැරදිී ආචරය හස අපි මේ අවථාවේ අමතක කරන්න බෑ කියටවත් ඔබ පහුගෙදා ඉදිරිපත් කරපු ආර්ථික ඉදිරි දැක්ම නය ඔගුලෙන් මිදීම සහ අන්තර්ග්‍රහහි තිරසර සංවර්ධනය වෙනුවෙන් වන සමගි ජනබලවේගේ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශය ඔබයගල දැක්වා මේක සමග ජනබලවේගේ ආර්ථික ප්‍රතිපත්ති ඒකකේ ප්‍රකාශනයක් හැටියට තමයි යොබ ගෙනාව. ඇයි මේක මේ ප්‍රතිපත්ති ඒකේ ප්‍රකාශයක් හැටියරගේ න මෙමයි මේකේ මම එක කියනවා. හ සිිල්වා විසින් මෙම සරසුම සම්පාදරය කර ඇත ඔහු ප්‍රාන විපක්ෂය වන සමගිජර සගේ කර්තු විසින් මෙහි සඳහන් කර ඇති අදහස් මෙ මෙහමයි කර කියන්න ඒක කිය කියන්නේ ඒක එරාන් වික්‍රමත් මෙ තුමයිනවා පි රශම ඇතුමයි නො මයින්නවා. හරිතුර අපි තුන්දනාගේ සහ ඒතනි ඉහාටකෙනෙත් අපේ විද්වත් කමිට්ුව අදහස් සරගෙන තමයි මේක අපි කරලා තියෙන් ඇතුර මම මේක ලිව්ුව ගත් හැබැයි අපි අදහස් ගොඩක් මේකේ එකතු වෙලා තියෙන සජි ප්‍රමදස අපේ පක්ෂේ නායකයාගේ අනුමැතිය මේට ලැබිලා තියෙනවා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශය දිහා බැලුවහම මේක දීර්ග පැහැදිරිකිරී මෙැක්ක ගොඩනා කලා තියෙන ප්‍රතිපත්ති ප්‍රකාශයක් මේ ප්‍රතිපත්ති රාමුවේ ඉඳලා අපි අද මේක දිහා බලනකොට මොනවද මේ රජය වත්මන් රජය ක්‍රියාත්ම කරන ප්‍රතිපත්තියක ඔබේ ප්‍රතිපත්තිවල ගැටෙන්න කේන්ද්‍රීයතැන. මෙහමයි. ස්තේරුම්ගන්න ඕනේ අපි ඉන්නේ වලක. මේ වලෙන් ගොඩන්න අපිටම තමයි සිද්ධවෙන්න. හරි එතකොට කවුරු හරි අපිට අතත් දෙෙනවා නම් ඒ අත අල්ලගන්නත් අපිට සිද්ධ වෙනවා. හරි කවුරු හරි අතත් දෙවා නම් අපිට එපාාවේයාත කියලා. මේ අතා අදළගන්න එක කරෝතින් එහෙම සමහරුලාට අපට ගිල්ලා මැරෙන්න්න සිද්දුවනවා ඉතින් ඒ නිසා ඒ ජාත්‍යන්තර මූලාර්ර මුදලත් සමඟ ඒ දෙන්න අත අල්ලගෙන අපි ගොඩෙන් ඕන කියන මත අපි න්නෝ හරි එතකොට ඒක ඇවිල්ල කේටි කාලීන වැඩා හැබැයි අපි අත අල්ලගන්නකොට ඒ අපි යම් කිසි වැඩසටහනක් ඉදිරිපත් කලා ඒ වැඩසටහනට ඔවුන්ගේ සහයෝගේ ලබා දෙන විදිහට කර ගන්න එකත් තමයි මේ හිැතියෙන.ය උදාහනයක් හැටියට ආණ්ඩුව එකඟ වෙලා තියෙන විදිහට බදුවලට අපි සම්පූර්ණයම විරුද්ධයි. මම මේ හිතිෙන මේ ඔ එරි කෑල්ලකුත් ගාගෙන තියෙනවා. එකන්නේ වෘතියවේදීන්ට තුන්ලක් සටදාහ වෙනකොට සිගහට තිස්සාහක බද්ධකටයට වෙන එකට අපි විරුද්ධය අපක වෙනස් කරන. ඒ එක ජාත්‍යන්ත්‍රන මුූල අරමුදලට මේක ඔවුන්ට ලබාදීම හර හා රිජුවෝම කියලා තියෙනවා හරි හැබැයි අපි සුරංගනා කතා කියන්නේ නෑ ඒ කියන්නේ ඒ අවශ්‍ය ප්‍රමාණය ලබාගන්නේ කොහොමති කියනකත් අපි කියන එකක් තමයි හැමෝම කියන විදිල බදු දැල තව ව්‍යපත කරන්න ඕන බදු නොගෙවන කට්ටිය බදු ගවන්න ොව ඔක්කොම කරත් අපි විශ්වාස කරනවා ඉතා ඉහල ආදායම් ලබන කටයට සීරතිසයක් මදි. මේක අපි කෙලින්ම බයනතුව කියලා තියෙනවා. සමහරන්ට සට හතික බන්දක්්‍යවන්නට සිද්ධවෙ කියලා කෙටි කාලීනව හෝ. දැන් මම ගීල හිල්ටන් හෝටලේ මේ ලංකාවන්න ලොකු බිස්නස්කට්ටි සරහ කියන්න එක්කොම් සමහරගෙන කොහොම දෙවායක කියන්නෙක්. මන් බයනයකාට. ඇත්තකතා කරන්න කාටත් බයාවන්න ඔන්න හරි තුළ බදු සමහරුන්ට බදු වැඩි වෙන. හැබ ඒ බදු වැඩිවෙන්නේ අ මැද පන්තියව. මේ වෘරධියවේදීන් දොස්තරෝරු ආචාර්යවරු එන්ජිනේරුවරු මුෘරදුකාංග ලියන කට්‍යය මේ කට්ටය මේ රටින් යන යන යන්න යන්න නැතිව අපි තියාගන්න ඕන කරන්නන්නේ වැඩි පිලෝසකස් කර ඔබේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඇතවත කෙටිකාලින මැතිකාලින් සා දීර්ගකාලන කියල කොටස් තුනකම යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා කෙටිකාලීන යෝජනා බැලුවත් ජනතාවට වැඩිය දැනෙන කෙටිකාලන බදු පිළිබඳ කාරණය පහැදිලි සෙස්සු කෙටිකාලින යෝජනා මොනවාවද වැඩි අවධානයට ලක්විය යුතු නැ අපේ මේ පටන්ගන්නම පටන්ගන්නම මම පලිවිනිවර්ස එක තිබි්චය කණපිට ගහල තියනවා. ඒක මම හිතලා පලිවිනිවර්ශන එක අදහලිම තියනක යටතිම දැම නෙමේ. නමුත් මම ආර්ථිකය ගැන තියන අදහස්ික ඉස්සරහදම මේ කියොෝලා මට ඉසල්ලම. දක්ඇේ අපි කවුරුදන්න මිස්. චන්ද්‍රජාරත්න එතුවා මටිකුව හරිස මේ ඔක්කොම හොඳයි හැබැ මේ දූෂණය පිටු දැකීම විනිවිධභාවය වගකීම කියන ෆුන්්ඩේෂන් එක නැතුව ඕකලන්ට කිසි දෙයක් කරන්න බැකෙල් මං හු කියෙපුද සියයට සයාාම පිළි ගත්තා ඒ නිසා තමයි අපි මං අනිත්කාර්්‍ය යතය කතා කළම් අපි පටන්ගන්නෙම මේ දූෂණය පිට දකීම කියන එක හරහා හරි එහෙම නැත්ව අපි මේ කිසාට කියෙනන බ දඒකට කරයුත්තය මොකක්ද කිය ඉතාාවන්ත පැහැදිලිියෝ කියනවා ද එරාන් වික්‍රපරත් අපේ මන්තතුමා සෑහෙන හොඳ අදහසක් කියලා තියෙනවා ඉන්ඩිපෙන්ඩ ප්‍රසිකටර් සොෆිස් කියලෙක් හැරි මොකද නීතිපතිවරයා වැඩ කරන්නේ රජේ දේශපාලන්චයගේ අවශ්‍යතාවය හරහා නං කවදාත් මේ හොරුන්ට දනුවන් දෙන්න හැකියාවක් නෑ. එහෙම නං ස්වාධීන මේ අල්ටවරීම අයිතිය තියෙන මේක ඩල්ලසා දූෂණයට අඩු පැවරීමේ අයිතිය තියෙන ස්වාී ස්වාධීන කාර්යාලයක් අවශයක ඒක වෙන දේශපාලන පක්ෂ එකක්ක් කියරනෑ මේ අපි තමයි ඉදිරිපත් කරන්නේ ඒ විදිී වැඩක් කරන්නට තමයි අපි බලාපොරොත්තුවෙන් හරි තකොට කාටොත් ඇංගි හන්න බෑ ඒකට පත්කරන්න වෙන්නේ විවස්ථාදාක සබභාව ඉට පස්ස ඒගොල්න්ට තමන්ගේ වැඩේරගෙන යන්න පුළුවන් වෙන්නෝත් ආචර් හර්ෂ අවසාන වශයෙන් දැ මේ පහුගේ දසල් අපි දක්කිනවා ජයමන නියෝජිත පිරිසක් ලංකාවට ඇවිල්ල හිටිය ඊලඟට ඇමරිකානු නියෝජිත හණඩායමක් ඇවිල්ල හිටිය විශේෂ යානාවලින් ආරක්ෂක අංශ පිළිබඳ අවධානය යෝමු කල්ලා ඇමෙරිකානු ප්‍රධාන නියෝජ ආරක්ෂක ලේකම් ඉන්දු පැසිවික් කලාපය බාර ජෙඩාඩා රෝල් මහත්මයා ගෙනනායකත්වයයුත් දැන් චීන නෝජිත පිරිසකුත් එන්න නියමතයි. දෙන් මෙන්න මේ විදේශ නියෝජිතය එක කෙරන සාගච්ඡා ඇයිමටිකක් වැැහුණු ස්වරූපයක් ගන්න මම විදේශමාත්‍යාන්සේ නියෝජමති හැටියට මංගල ඇමතුමත් එක්ක අුරුද් දෙකක් වැඩ කරානෙ එතකොට සාමාන්‍යයෙන් අපි දන්නවා රාජතාන්ත්‍රක මට්ට මේේ කවුරු හරියෙනවාවනම් ඊට සෑහෙන වෙලාවකට කලින්. හදිසියාවත් අපි දන්නවා කවු දෙෙන්නේ මොනුවට දෙන්න කියලා හරි මට මතක එක අවස්ථාවක ඇමරිකන් කොංග්‍රෙස් සභහාවයි සෙනෙත් සභහාවයි නියෝජන වෙන පරිදි ඩෙලිගේස්න් එක නියෝජිත පිරිසක්කාවා ඒ ගොල්ලො ස් නේවී පලේන් වලිමතමයියාවේ ඇවිල්ලා ඒ මයිත ලංකාව ලිකොප්ට වලින් ගියා මේ හම්බන්තට වරාය ගැන ස්ටාඩි කරම්. එතවට හැබයි ඒ මොනුවටද එන්නේ කියන එක ආණ්ඩුව කලින් දන්න. ඒක ජනතාව පර්දුුෂු භාවයක් තියෙනවද නැද්ද කියන එක මහිතන්නේ ඒක ඒ තීරණය රජය විසින් ගන්න මම දන්න නෑ මොනවට දාව කියලා ජනාධිප්‍රත්තුමත් කතා කරලා ගියා කියලා තමයි කිය ඉසින් දෙන් අපි තේරුම් ගන්න ඕනේ එක පැත්තකෙන් චීනේ අපිට අපි බලාපොරොත්තුවෙච්ච නාය ප්‍රතියූ්හ කත කරන්න එකඟ වෙලා නෑ අයිF එක. අනි පැත්තෙන් නය හිමිියෝ පුද්ගලික නෑ හිමියෝ කියනව හරි අපි සහයෝගෙ දෙන්නන් හැබැයි ඕගොල්ලො ඉන්දියාවයි චීනේ සමක සාකච්ඡා කරගන එක බේරගන්නවා. ඒ අතරතුරේ චීන බලූන් එකක් ස්පයි බැලූන් එකක් කියලා කියනවා ඒකට මික් ප්‍රහාරයක් යුදලා ඒ කඩ වට්ටල තියනෙනවාඇකොට දැන් ීනේ එමෙරිකාවයි අතර යම් කිසි තිවුණු උනුසුම් තත්ත්වයක් ති කියෙන ලංකාව ඒකාස්සේ හිරවෙලායින්නවා. අපි බලමු මේකෙන් අපිට ගොඩ එන මාර්ගය කොහොම පාදගන්න පුළුවන් වෙත් කළ මේක. ල්පනාවවිෙන් කළමනනාරයතු අවස්ථාව කාචරාජ ේන ස්තුතියි අද පැතිකට සංවා ක් ුණ ැ.